සබෝදසනක් වේවා හලුය ස්වාමන් වහන්සේ රස්තුේවා උන්වහන්සේ නවත අපිට අවස්ථාව දීලතියෙන ඔබ සමග වචනය කතා කරන්න. ස්වාමින් වහන්සේගේ අබිමුකේ රැඳනව ඔබ භාග්‍යවන්තේක් කමනත ආශිරුවාද ලද් දෙෙක් ආමයන් ලගින නට යන භාශිරුවාද. ර්මිකමට සපස ඇති දගල ශිර වා ද දෙක් කිය ස්වාමින්න් වහන්සේගේ වචන තුළන් වහන්සේ ධර්මිට දගල . වැහිබර කාලගුණයක් එක්ක වැස එක් ඔබ දෙවිලන් වහන්සේ ගිමුකේ රැඳලඉන්නො. ස්වාමින් වහන්සේයටට නමස්කාර කරට ේ ස්වාමින්න් වහන්සේට ප්‍රසංසා කරට ඕනේ ඉරිද දවසේ සබත් දවස දෙවියන් වහන්සේ භිමුකේ රැදිල ස්වාමින්න් වහන්සේට නමස්කාරට ඕන කිය හැිමනිසා. වාින් වහන්සේ ඇති ප ේනිසා ඔබ ස්වාමින්න් වහස ැිමකේ ඇවිල්ලා දවස්ථාන ඇවිල්ල සිින. විධ අභියෝග හමුවේ විවිධ ප්‍රශ්න ජයාරගෙන ස්වාමින්න් වහන්සේ වෙතටෝ බැවිල්ල ඉන්නවා. ර්මිෂ්ටකමනිසා ඒ ස්වාමින්න් වහන්සේට නමස්කාර කරට ඕන කියෙනන හැඟීම නිසා අභියෝග ජයාරගෙන ඔබ දේවස්ථානය තුළ ැඳදිල ඉන්නවා. එනිසා තමයි මමකිවේ අද දවසේ ඔබ ආශිරුවාදලත් දෙෙක්. ධර්මිෂ්ටකමට සාපිපාස ඇති පුද්ගල ආශිරවා දලත් ෙනේ. අමෙන් හල ලූය දෙවස්ථානය පුරාවට විසිරිලලා ඉන්නවා සහෝදර පරිසක් සහෝදරියන් පිරිසක් වෙන දගේ ලොකු කණ්ඩායමක් නැති වුණත් ස්වාමින්න් වහන්සේ ප්‍රශංසා කරන උන්හන්සේගේ අභි මුකේ වචනය කතාරන්නට ලැබුණ එක ගැන. ප්‍රශ්නයක් නෑ මම සමහර වෙලාවට ිස්ටයි මමයි ඒවගේ එක පුද්ගලෙකුට දේශනාකරපු අවස්ථාවන්තිබුණ. ලලුයා නේසට මතක ඇති එක්කෙනෙක්තියාගෙන අපිදේශනා කරලා තියෙනවා. ස්වාමින්වහන්සේගේ වචනය මනුෂ්‍යයන් උගන්නල තියෙනවා කතා කරලා තියෙනවා. එ නිසා කිසි ගටලුවක්නෑ කඩා ක්ඩෑමක් ඉන්න එක ලපිට ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ අපිමුකේ රැඳෙන් නව ඔබ ආශිර්වාදලත් පුද්ගලයෙක්. හලලූයා අදමම කතාකරට බලාපොරොත්වවෙන්නේ මගේ සහදරයා සහෝදරිය සියල්ල යහපත්ව තිබෙද්දී අපිට ස්වාමින්න් වහන්සේයට නමස්කාර කරන්න පුළුවන්. හැමද හොඳ හැමදේම යහපත් සියල්ලම අපිට දෙවියන් වහන්සිේ ගභිමුකත්වේ ලබිල තියෙනවා. දැ මෙන්න මේම කියනකොට තමන්ග ජීවිතයේ ආශිර්වාදයෙන් පූර්ණ වෙලා ආශිර්වාදය තුළ රැදිල ඉන්න කොට අපි දෙවියන්වාන්සේ නමස්කාර කරන්න හරි උනාන්දුවයි. ම හන්සේ ්‍රසංසා කරනවා සියලු දේම යහපත්ව තිබෙන ගෙದ දොර අවශ්‍යතාවන් ියල්ල යහත් ියලද ම්पූර්ණයි කෑමබීමතින් සියල්ල සම්पूර්ණයි පවලයගේ සය සමාධානය ප්‍රීතිය සල් යහපත් තිබද. අभිදවියන් වවාන්සේයට ස්තුති කනවා ස්වාමිණ ඔබහන්සේයට ප්‍රසංසාාවවා ඔබහන්සේ ම ජීවිත ල ශර්වා ವලින් ್ කිය. අපි නිරෝගිව ඉන්නකොට දෙවියන් වන්සේයට, අපි ස්තුති ප්‍රසංසා කරනවා, ස්වාමීන් වහන්සේ, මාව නිරෝගි මත්್ව ති කියලා තියනවා ස්වාමිණි ඔබහන්සේයට ස්තුති ඔබහන්සේ නිතරම මාත්‍යෙක්ක ඉඳලා ආශිර්වාද කරනවා ආශිර්වාද කරන දෙවියන් වහන්සේ කියලා අපි ස්තුති කරනවා ප්‍රසංසා කරනවා ඒ දෙවියන් වන්සේයට නමස්කාර කරනවා සියල්ල යහ පත්වති බේදී. නමුත්මගේ සහෝදරයා සහෝදරිය. අපේ ජීවිසේයට. ේදනා කාරි අවස්ථාවන් පැමිණෙනකොට එවගේම පරිීක්ෂාවන් තුළ අපි ගමන් කරනකොට දුක ඇතිවෙනකොටඒවගේම ස්වාමීන්වහන්සේ මගෙන් දුරස් වෙලා කියලා දැනෙනකොට මග ජීවිතේ බොහ අවශ්‍යතාවයන් අඩුපාඩුකම් මතුවෙන කොට මට ලුවන්ද දේ‍රවියන් වහන්සේ රස්තුති කරන්න තමන්ට පුළුවන්ද දෙවියන් වහන්සේයට ප්‍රසාංසා කරන්න ස්වාමිණි මේ සියල්ු අඩු පාඩුකක් මධ්‍යයේ සියල්ලූ අය අවශ්‍යාවන් මධිය ම ඔබහන්සේ රස්තුති කරනවා ස්වාමිණි කියලා ඔබට පුළුවන්ද දෙවියන් වහන්සේ රස්තුති ්‍රසාංසා කරන්න. හලලූය මෙන මේ පිළිබඳව තමයි අදමම කතා කරටයන්නේ. ද ි ලුවන්දවන්ස තුති කරන්නත් ප්‍රසං සා කරන්නත් න්හන්සේ ගිමමුක්ක රැඳදිල ස්වාමන් වහන්සේ ගයන්න උන්හන්සේට නමස් කාරන්න අපිට පුළුවන්කම තිබෙනවා නමුත් මග සහෝදරයා සහෝදරයාඩු පාඩුක් මධ්‍යයේ ේදනාව දුක තිය න අවස්ථාවේදිීත් අපිට දෙවියන් වහන්සේ ගිමුකේ නමස්කාර කරන්න පුළුවන්ද.මින මේ පිළිබඳව තමයි අදමම කතා කරන්ටයන්නේ. හලluුය. විස්වාස කරනමගේ හඩ ප හෙනවා බ අමාතෙක්කෙදී කියලාම විශ්වාස කරනවා කාලගුණ ඇති ගත්තාම ඉක්මනින් නින්දයන පසුබිමක් ඇති ම ඉල්ලා සිට්නෝ උනොන්දුවෙන්. ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය හන පිණිස්ස පිබිදිලා ඉන්න. තවකෙනනකොට දැනවානම් අනිත් කෙනා දුරුවලයි කියලා අනිත් කෙනට නිදිමතවගේ කියලා චුඩි තට්ටුවක් දාලා මට චපෝටකක් දෙන්න ඒ අයව අවදි කරන්න. හලලය. ඒෙ අද ඉදල ස්වාමන්වන්සක වචනය හන්න කියලා ම මඉල්ලා සිරනවා. අපිට දෙවියන් වහන්සේපෙන් දුරස්සලා ඉන්නවා කියලගේ දැනකොට. උන්වහන්සේගේ අභිමකේ අපිට නමස්කාර කරන්න පුළුවන්ද. මමක ප්‍රශ්නයක් ආල මගේ පනිිවිඩට මමයන්ට කැමති. ඔබ මෙමැදී මට්ටමක් තුල ඉන්න ඇැදී. තමන්ගේ ජීවිතය දුරුවල අවස්ථාවන් වලදී. තමන්ගේ අවස්්‍යාවන් බොහොමයක් තිද්දී. ස්වාමින් වහසේ මගෙන් දුරස්ශලාගේ ඉන්නවා කියලා දැනෙනකොට තමන්ට පුළුවන්ද දෙවියන් වහන්සේර ස්තුති කරන්න තමන්ට පුළුවන්ද දෙවන් වහන්සේ ප්‍රශංසා කරලා උන්වහන්සේ ගබිමුකේ රැඳ එන්න. මග සවදරයා සහෝදරිය අපිට අවශ්‍යතාවයන් මතු වෙද්ද. දුරුවලකම් අපේ ජීවිතය තියෙනවා කියලා අපිට හැගෙන කොට සුවය මාගේ චරිරය තුළින් එමැතං සුවය මගෙන් ඇත් වෙලා දුරස්වෙලා වගේ කියලා දැනෙනකොට. මගේ පවුලේ අයගේ ප්‍රශ්න මගේ ජීවිතයට මතුවෙන කොට මට පුළුවන්ද දෙවියන් වහන්සේට ප්‍රසංසා කරන ජීවිතයයක් ගත කරම්. ලඟින්න ක කියෙනට තත්ත්වක් දාලා ඔබ හන්න ප්‍ර්නයක් ඔබට පුළුවන්ද එවැනි අවස්ථාවේදී දෙවියන් වහන්සේට ස්තුති කරන්න කියලා. ම දැක්න කවරුවත් ලඟයින්න කෙනට තට්ටු කනගේ තට්ටු කරලා අහන්න දුරුවලකම් තියදදිත් පුළුවන්ද ඔබට දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ආමෙන්. දුරුවල කමේදීත් අපිට දෙවන් වහන්සේයට ස්තුති කරන්න පුළුවන්ම්. දුරුවල කමේදීත් ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න පුළුවන්න්නම්. මමන් රෝගී වෙලා ඉන්න අවස්ථාවේදීත් මට පුළුවන් දෙවන් වහන්සේට ස්තුති කරන්න. මගේ ගෙදර මගේ පවුලේයායගෙන් මට ප්‍රශ්න බාධාව. හොම පැමි වස්ථාවේදීත් මට පුළුවන්න්නං දෙවියන් වහන්සේයට ස්තුති කරන්න ඒ දෙවියන් වහන්සේයට නමස්කාර කරන්න පුුවන්නං. මේක තමයි මගේ සහෝදරයා සහෝදරිය තමන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අබිමුකයේ ඒ නමස්කාරයේ ගැඹුරුම අවස්ථාව. හලලුය තමයිගේ දුරවල කමේදීත් දෙවන් වහසේ ස්තුතික කරන්නේ නම්. අව්‍යාවය නමුුවේ ස්වාමීන් වහන්සේයට ප්‍රශංසා කරන්න පුළුවන්න්නං අන්න ඒකත් තමයි. අපේ ජීවිතේ නමස්කාරයේ තිබෙන්න වූ උපරීම මට්ටමා. මේක තමයි ස්වාමින්න් වහන්සේ ඔබගෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන්න. අපි දෙවන් වන්සේ වචනයට මිය කියන්න යනවා. ඔබගේ අතේ තිබෙන්නව වචන යිබලේ පෙර ගන්න හේප්‍රෝපොතේ දහතුන්වවැනි පරිචේදේ, පස්වෙනි පදේ වෙතට. ඔබේ අතේ තින බයිබලේ ඔ පෙරලගන්න. හෙබ්‍රෝ ගොතේ දහතුන්ගවැනි පරිචේදේ. ප නුම්ඹලාට ඇති දෙයින් සතුට වී වස්තකෘෂ්ණාවෙන් තොරව සිට පල්ලා මක්නිස්සාද මම කිසිසේත් නුමෙන් ආක්ව නොයමි කිසි අන්දමකින්ව නුබාත් නොහරමින් නුන්වන්සේ කියා තිබේ. හලලූයම්! මෙන ස්වාමින්වන්සේගේ වච්චනය අපි අද දවසේදෙන් අවපණවිඩය. ස්ෝමින් වහන්සේගේ වච්නේ තුළලා අපිට කියන ඔබට කියනද දවසේ. ලදදේෙන් සතුටුවෙන්න ඇතිදේෙන් සතුටුවෙන්න ස්වාමින් වහන්සේට ඔබ ස්තුති කරන්න පුළුවන් එතකොට. තමාට තිබෙන්න වූ දේතුළ තමාගේ අවශ්‍යතාව තිබේදදි තමන්ට ලැබුුණුදේ ගන ස්වාමින්න් වහන්සේයට ප්‍රශංසා කරන්න පුළුවන්න්න. උන්වහන්සේට ්‍රමස්කාර කරන්න පුළුවන්න්නන් ඒකයි ස්වාමින්න් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොතුවෙන්න උහන්සේ න ලදය සතුට වෙන්න. කිසි අදමකින්ත් මම නුබෝ අත්නාරන්නෙමි. හල ලූය නගින්න කෙනාට කියන්න. කිසිම මොහොතකදි ස්වාමීන් වහන්සේ ඔබ අත්තරී නනෑ. කිසි ම ලාක ස්වාමීන් වහන්සේ ඔබෝ අත්හරන්නේ නෑ. ලදදයින් සතුට වෙලා අභිස්වාමින් වහන්සේට ස්තුති කරන්නට අවශ්‍යයි, ප්‍රසංසා කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ මහහිමෑයටට පත් කරන ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයි මේක තමයි. අප කිතුන්වන් හැටියට ස්වාමීන්වහන්සේ අපෙන් බලාපොරොත්වෙන රණාව. උන්වහන්සේ තුළ තියන දේ ගැන අපිට තියන දේ ගැන සතුට වෙලා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේ කිසිම අන්දමකින් ස්වාමීන් වහන්සේ අපෙන් ඇත් වෙන්නේ නෑ උන්වහන්සේගේ වචනය තුළ අපිට අද දවසේ විශේෂ කොට කතා කරනු ලබනවා. අපිට දැනෙනවා ස්වාමන් වහන්සේගේ අභිමකය නවා තුලින් ඉවත්තුනා කියලා. එහම නැතිනං දෙවියන් වහන්සේ මව අතහැරයා නේද කියලා වගේ හැඟීමක් ඔබට ම දැන අවස්ථාවන්තියනවා වෙන්න පුළුවන්. නමුත් මගේ සහෝදරයා සහෝදරය ස්වාමීන් වහන්සේගේ වචන්නේේ අද දස ඔබට කතා කරනවා උන්වහන්සේ කියේනවා. කිසි අන්දමකින් මම නුබව අත්හරින්නේ නෑ.ම ආම. किසි අන්දමකින් ස්වාමීන් වහන්සේ ඔබව අත්හරන්න නෑ නමුත් අපිට දැනෙනවා වෙන්න පුළුවන් මගෙන් ස්වාමීන් වහන්සේ දුරස්වෙලා මාලග දැනෙ නෑ ස්වාමීන් වහන්සේ මමගෙන් ඇත් වෙලා මගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්්‍ර ස්වාමින්වහන්සේ මාළග දැන් නෑ කියලා වගේ හැඟෙන්න අවස්ථාවන් තමාගේ ජීවිත රැතියනෙනවායන්න පුුවන් නමුතු විස්වාසකරන්න මගේ සහෝදරයා සහෝදරිය ස්වාමීන් වන්සේගේ වචනය අපි කතා කරන්නේ. කිසි අන්දමකින්ත් ස්වාමීන් වහන්සේ ඔබ අත්හරින්නේ නැති බව උන්වහන්සේගේ වචනේ තුළ අපිටි කතා කරනු ලබවා. නේවිදියට කතා කරනකොට අි බලන්ට යනවා යෝප්පොතේ පළවෙනි පරිච්චේදේ යෝප්ට පැමිනිිියව් කාරණාවන් කීපේ පිළිබඳව. ඔබගේ වචනන්නේ වයිබල ඔබ පෙරලගන්න. යෝප්පොතේ පළවෙනි පරිච්චේදයට පළවෙනි පරිච්චේදේ දහතුන්වැනි පදේ පටන් විසි දෙකදක්වා විවිධ වූ අවස්ථාවන් වලදේ යෝප්ට පැමිනිිය අභිවිධ අභියෝගයන්. වරින්වර අපි කඩින් කඩ කියවමු යෝප්පොතේ පළවෙනි පරි් දහතුන්වැනි පදයට ඔප පෙර ගන්න. ධාතුනයි දහතරයිකන්. තවද එක් දවසක් ඕගේ පුත්‍රයන් හා දුවරන් තමන්ගේ වැඩිමාල් සහෝදරයාගේ ගෙදර ආහාරගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිදුවිය. පනිවිඩකාරයෙක් යෝබවෙතටෑඇවිත් ගවය සීසාමින්ද උන්ළඟ කොටලදනුන් තනකමින්ද සිටින අතර, ශේභාවරු අදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය මේකරුවන්ද කඩුවෙන් මැරුවෝය. ත ඕ මෙතන යෝප්ට සිදුවන්න අවු සිදුවීම පිබදව කතා කරනු ලබනෝ. පළිවිනි පරිචේදේ අපි ධාතුන් වවෙනි පදේ දා දාාහතරින් පදය බලුව එතන කතා කරනවා. තමන්ගේ ද එකතනක රැස් වෙලයින් අවස්ථාවේදී. මේ සොරු කණ්ඩායමක් ඇවිල්ලා එතන ශේභාවරු කියලා කණ්ඩායමක් ඇවිල්ලා. තමාගේ තිබුණාවූ ඒ වස්තුව එම නැතිනං එදා කාලේ මනුෂයන්ගේ වස්තුව මැනපු සතුන් එම අත්තං එතන කියනවා. බැටලුවන් එලුවන් මේ වගේ මෙ සියලු දේවල් සොරු අරගෙන ගියා කියලා එතන කතා කරනවා. මේ එක දවසත් තුළ විවිධාකාර වසයෙන් යෝප්ට අභියෝග පැමිණියා පරිීක්ෂාවන් පැමිණියා. ඒ අභියෝග ඒ පරික්ෂාවන් තුළදී. යෝප්ට දැනුණා යෝප් දෙවියන් වහන්සේ තමන්ගෙන් දුරස්සුනාාවගේ කියලා. ඒ විත රක්නෙවෙයි පලස්නි පදයටටනකොට සෂේ බවර හසිෙන් උ හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය. මෙහෙකරුවන් ද කඩුවෙන් මැරුවෝය. ද මෙතෙන කියනවා මෙහෙකාරයොත් කඩුමුවහතින් මරලා දැම්මා. ඔබට දන්වන්ට ගැලවනේ මා පමණයිකිවේය. ඔහු කතාකරදදීම තවත් කෙනෙක් ඇවිත්. දෙවියන් වහන්සේගේ ගිනි අහසෙන් වැටි බැටලුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිලි ඔවුන් දවා දැමුවයේය. ඔබට දන්වන්ට ගැලවනේ මා පමණක් කියය. මෙන මේ විදියට විවිධ අවස්ථාවන් ොල එක දවසක් තුළ. යෝප්ට තිබුණා වූ සියලුදේ යෝබ්ගෙන් නැතිවෙලා යන අවස්ථාවක් අපිට දකිින්ට තියෙනවා. යෝප්ට දැනුණා ස්වාමින් වහන්සේ මගෙන් දුරස් වනා. ස්වාමින් වහන්සේ මහල්ලග නෑ නේද කියලා. ඇයි මේ හැමදේම එකම දවසක් තුල තමන්ට තිබුණු වස්තුව නැතිවෙලාගිය තමන්ගේ හේදොර නැතිවෙලාගියා තමන්ගේ දවා දරුවන් නැති වෙලා ගිය. වැඩකාරයෝ නැති වෙලා ගියා මෙට මේ සියලුදේ සිද්ධ වනේ එක දවසක් තුළදී. යෝප්ට ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ ග අබිමකේ. අපිට මෙවැනි අවස්ථාවක් ලැබුණොත් මොනවිදියේ ක්‍රියාවන් අපි ගනීද. අපි මොන තරම් දෙවියන් වහන්සේට දොස් කියයිද. මේ තිබුණු දේවලුත් පගෙන් නැතිවෙලා ගියා. ඒ විතරක් නෙවෙයි මගේ වස්තුව මට නැති වෙලාගියා. දර න න ගේ දර ැවලාග ද මේ වගේ කියන කොට අපේ जीවිතට මේ වගේ ප්‍රශ්න මතුනොත් අපි දෙවියන්वा से भිමු केඋන්වන්සට दो කියලා අප ස්वाම හන්සේ හරලායි නද. නමුත් මගේ साෝදරයා සහෝදරිය ස්ථන කතා කනවා ය कोईම වෙලාओකවත් ස්ම වහන්සේට වචනයකවත්දකි වෙන. ය දෙවියන් වහන්සට. හැනවැැතින්නේ නෑ ස්වාමින් වහන්ේ තුළ ඔහ ධර්මි්ට ූ ජීවිතයක් ගත කරා කියලා අපිට දකිින්ට තියෙනවා. හලලූය හලලූයන් මේක එක උදාරණයක් විතරයි. නමුත් මග සෝදරයා සහෝදරියය අපගේ ජීවිතවලදී විධාභියෝගයන් අපිටත් පමිණ නොමේ වගේ. විවිධ ප්‍රශ්න තුළ අපිටත් යන්ට සිද්ධ වෙලා තියනවා. අපේ ජීවිතවල මෙසිියල්ල තුලදී ස්වාමින් වහන්සේ ඔබගෙනුත් මගෙනුත් එකදයක් බලාපොත්ව වනවා. හය. ලය ರරತ ද දනවාවද එක ද යක්ක්ස්වාී වන්සේ ප රත්ತයව මේ ගේ විත ියෝග නකොට. එක ක් ස්වාමින් වහන්සේ ලා පොරොත්್තියවා ගේ ලඟඉන්න නැග න්න දන්නවාද ඒද. අ ලගන්න නට තට්ටුුවක් දල දන්නවාද ඒදේ. හලලූය මගේ සවදර සහෝදරිය මේස්ියලු අභියෝග තුළදීත්, දෙවියන් වංසේයට ස්තුති කරයි. හන්සේට නමස්කාර කරයි උන්වහන්සේත් එක තිබෙන් නවු සම්බඳතාවය අපි ගොඩ නගා ගනිී කියනෙක උන්වන්සේ ප බලාපොරොත්වයනවා. මගේ වච නෝලින් කියන නන් මගේ සහෝදරයා සහදරිය ඔබගෙන් බලාපොරොත්තුවවෙන්නේ ස්වාමීන් වහන්සේ එක්ක තියෙන සබඳධතාවය. ඒ මිත්‍රත්වය වැඩිකරගනී කියනක ස්වාමින් වහන්සේ ඔබෙන් බලාපොරොත්වයවා. හ ූය හලලූය! දෙවියන් වහන්සේ බලාපොරොත්තුවෙනවා මේ ප්‍රශ්ඥබියෝග හමුවේ. වාමින් වහන්ේක ම කොයි වගේ සම්බධතාවයක් පවත්වාගෙන අයිද මේ යෝපක කතාවත් අපිට දකිින්ට තියෙනවා යෝපට අියෝග ආවේ යෝප්‍ර ප්‍රශ්න ආවේ දෙවියන් වහන්සේට අවශ්‍ය වුණ යක්ෂයාට පෙන්නලා දෙන්න යෝබ මගේ දරවා ඔහු මොන අභියෝග ආවත් ස්වාමීන් වහන්සේව දාලා යන්නේ නෑ කියන කාරණාව දවන් වන්සව දාලායන්නේ නෑ කියන කාරනාව යක්ෂයාට පෙන්වාදෙන්ට අවශ්‍ය වුණු නිසා මේ යෝප්ට පරික්ෂාවන් ගෙනෙන්ට යක්ෂයාට ඉඩ හරිනු ලබනවා. හලලූය හලලූය මේ වගේ ඔබගේ ජීවිත වලත්. විවිධ අභියෝග විවිධ ප්‍රශ්න විධ කරදරකාරීක් සත්ත්වයන් විවිධ දුක් ගැහැට අවස්ථථාවයන් තුළින් ගමන්කරට ඔබට සිද්ධ වෙලා ඇති. නමුත් මගේ සහෝදරයා සෞෝදරිය උන්වහන්සේ බලාපොරොත්වයෙනවා මෙ සියලු අභියෝග හමුේදීත් ස්වාමින් වහන්සේට ඔබ ස්තුතිකරයි ප්‍රසංසා කරයි. අර තිබුණු සම්බන්ධතාවය ඒ තිබුණාව මිත්‍රත්වය දවසිින් දවස වැඩිකර ගනිී කියලා ස්වාමින් වහන්සය ඔබෙන් බලාපොත්වයවා. මෙන්. ඒ නිසා තමයි විවිධ අභියෝග වලට අපිට එන්ට ඒ ස්වාමින් වහන්සේ ඉඩ හැරතියලා තියෙන්නේ. හාමන්. එහෙම ැතිනං බගේ ජීවිතයටවක්. මගේ ජීවිතයටවත්, යක්ෂේට පුළුවන්කමක් නෑ කොයිම අවස්ථාවකදවත් බලපෑමක් ඇති කරන්න දෙවියන් වහන්සේගේ දැනුම නැතුව. නත්තන් දෙවියන් වහන්සේගගේ අවසරයක් නැතුව. යක්ෂේයාට බෑ කිතුනුවකුට අභියෝග කරන්න. කිතුුණවාට ප්‍රශ්න ගෙනෙන්න්න කිතුුණුවාට දුකවේදනාව ඇති කරන්න යක්ෂේට පුළුවන්කමක් නෑ. නමුත්මගේ සහෝදරයා සහෝදරිය ස්වාමීන් වහන්සේ ඉඩ හරිනවා සහර අවස්ථාවන් වලදී. අපිව සෝදිසි කරන්න හේතුව උන්වහන්සේට අවශ්‍යයි, යක්ෂයාට පෙන්නලා දෙන්න මගේ දරුවා මොන අභියෝගය ආවත් මාව අත්හරින්නේ නෑ කියන කාරණාව පෙන්නලා දෙන්න ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා. මෙන් මේ වගේ අභියෝගෙනකොට ඔබ සතුටුවෙන් අවශ්‍යයි. උන්වහන්සේ වශචනය අපිට කියනවා. පරික්ෂාව පැමිණිනේ එක යාපත්ද දෙයක්. ූය හලලූය තමාට අභියෝගයක් එනකොට ඒක පරික්ෂාවක් තමයි කියලා දැනගන්න කොට මේ පරික්ෂාවේ මම ජයගන්ට ඕන කියලා තමන් වැඩකරනකොට. ඒ අභියෝගය ජයගෙන ස්වාමීන් වහන්සේ ප්‍රස්ඩ වන ජීවිතයක් මොම ගත කරනවා කියලා තමන් තේරුම් ගන්න කොට මේක පරික්ෂාවක් තමයි කියලා තේරුම් ගන්න කොට උන්හන්සේගේ වචනය අපිට ක කියනවා න්හන්සේ තොරගත්ව අය වෙනුව තියල තියෙන ජීවනය නම් ඔටුන්න උන්වහන්සේ ලබා දෙනව කියලා. ආමන් අමෙන් එනම් පරික්සාවනෙක හොඳයි අභියෝග පැමිනෙක හොඳයි ප්‍රශ්න තුලින් අපි ගම කරනෙ හොඳයි ඒදේවල් අපි තේරුම්මරගෙන ස්වාමීන් වහන්සේ තුළ ලදදන් සතුට වෙලා. ඒද ැන සතුටවෙලා ස්වාමන් වහන්සේට ස්තුති කරමින් උන්හන්සේට ප්‍රශසංසා කරන ජීවිතයක් ගතරන්න පුළුවන්න්නං අපේ ජීවිතේ තිබෙන්නාවේ මිත්‍රත්වය වර්ධනය කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ එෙක්ක උන්හන්සේ බලාපොත්තුවවෙන්නවේ ඒ දේ මයි ඔපබගෙනුත් මගෙනුත්. මේ ප්‍රශ්න අියෝග තුළදී. ආමෙන්ආමෙන් ප්‍රශ්න තුළින් ගමන් කරදදිී. ඒ අභියෝග තුළලින් යදදිත් අපට පුළුවන්න්න ඒ දෙවියන් වහන්සේ එක් තිබෙන්නනාව මිත්‍රත්වය වර්ධය කරගන්න. ඒක තමයි උන්වහන්සේ ඔබ ගෙන ුත්මගෙනත් බලාපොරොත්තු වෙන්නේ. හලලූය. මේ වි තරක්නේ මගේ සහෞදරය සහෝදර අපිදවන් වහන්සේගේ වචනය තවත් කොටසකට යොමුුවෙන්ට යන ඔබ දන්න කියන වයිබොල් කොටසක් අපි පෙරල ගනිමු ගීතාවලිය පොතේ දහවෙනි පරිච්චේදේ පලවෙනි පදයට. ගීතාවලිය පොතේ දහවෙනි පරිච්චේද පලවෙනි පදය. ඉක්මින් පෙරලගෙන අපි කියව්මු. ස්වාමිනී ඔබ කුමට දුරුව සිටින සේක්ද විපාත්ති කාලවලදී කුමට සැඟවී සිටින සේක්ද. වෙන මගේ සහෝදරයා සහෝදරිය මෙතන ධවිත්තුමාට දැනුණ මගෙන් ඔබවහන්සේ දුරස් වෙලා. කොපමන කල් මේ වගේ ස්වාමිණි ඔබ මගෙන් දරස්වෙලා ඉන්නාද කියලා ධවිත් එතන කතා කරනු ලබනවා. ධවිච්‍ය ප්‍රශ්න පැමිණිය අභියෝගන් එනකොට දවිත් තනිවනාා කියන හැඟීමක් දවිත්තුමාට ඇතිවෙනොට දවිත්තුමා ඒ හැඟීම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනු ලබනවා. ධවිත්තුම කිය නො. ස්වාමිණි ඔබවහන්සේ මගෙන් කොතරම් කාලයක් දුරස්වෙලා ඉන්ට්‍රයනවද. කොච්චර ඔබහන්සේ මගෙන් දුරස්වෙලා ඉන්නවාද. දවිත් සම්පූර්ණය දෙවියන් වහන්සේගේ ඉදිරියේ. අවංකව ඔහුගේ හදවතට නැගුණු ඒ හැඟීම. දෙවන්හසේඉදියේ ප්‍රකාශ කරනු ලබනෝවා. ධාවිත්තුමාට දැනුනා ස්වාමින් වහන්සේ තමන්ගෙන් දුරස්වනනා කියලා. මෙ විත්‍රත්වය වර්ධනය කරගන්න එක තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්න. එදා ධවිත්තුමාට දැ දෙවන් වහන්සේ තමන්ගෙන් දුරස්වනා කියලා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය තමාට එවැනි හැගීමක් දැනුත්. උහන්සගේ වචනය තුළ අපිට පෙන්නලා තියෙනවා. කිසි අන්දමකින්වත් මම නුඹව අත්හරින්නේ නෑ. හලලුය මොනාබියෝගය පැමිණියත් ප්‍රශ්නය පැමිණියත් ස්වාමින් වහන්සේ ඔබ අත්හරන්න නැකන පොරන්දුව ස්වාමින් වහන්සේ ඔබටත්මටත් දීලාතියනෝ. හලලුය. හලලුය ඒ පොරොන්දු අප අල් ගන්ට වශය. න්සගේ වචනය අපිට පොරුන්දු දීලා උන්වහන්සේ පොරොන්දු කඩකරන්ට මනුස්ස පුත්‍රයෙක් නෙවෙයි කියලා උන්වහන්සේගේ වචනය අපිට කතා කරනවා. හලය. හලලය ඔබ මාතක්ක ඉන්නවාද. හ දත සෝල අපිද දෙවියන් වවාන්සර ස්තුති කරමු. හලලය කිසි අන්දමකින්වත් මම නුපෙන් ඈත්වෙෙ නෑ උඹ අත් රින නෑ කිය උන්වහන්සේ කියනවා. මගේ සහෝදරයා සහෝදරිය මනුෂ්‍යන් වන ඔබටත් මටත් දැනෙනවා දුරස් වනා වගේ. අපේ අවශ්‍යතාවයන් වලදී අපේ යාත්නාාවන්නවලල්ට පිළිතුරු ප්‍රමාද වෙනකොට. අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ අප දුරස් වනා වගේ කියලා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය අපිට මේ හැඟීම ඇති වුුණාට ස්වාමීන් වහසේගේ වශනය තුලා පිට පෙන්නවා ලදදයෙන් සතුටුයන්. ලදදයෙන් සතුටුවෙන්න ස්වාමීන් වහන්සේකිනවා කොයි අන්දමකින්වත් මමෝ නුබව අත්හරන්න නෑ. හලලූය මෙ දෙවියන් වහන්සේ වචනයට වි වාසවන්තයි. වචනයට වි ශවාසවන්තයි. උන්වහන්සේ වචනයට පිටිග යමක් කරට යන්න නෑ. හලලූය කියන්න. හලලූය! හලලය අපි ම ොහො දත්ොර සන්නධයක්ත් දෙමුද දෙවන් වහන්සට උන්වහන්සේ අපි වත්තාරරින්න නෑ. න්වහන්සේ අපි වත්තාරීනනෑ. අපිට දැනෙනවා දුරයි වගේ. ප්‍රශ්නයකට විසඳමක් නැතිවෙනකොට. අභියෝගයක් පැමිණෙනකොට යාත්නා ඉල්ලීමකට අපට පිළිතුරක් ප්‍රමාධ වෙනකොට. අපිට දැනෙනවා ස්වාමීන් වහන්සේ මගෙන් දුරස්වෙලා. උන්වහන්සේ මාව අත්හැරලා මගෙන් තිික කාලයකට උන්වහන්සේ ඇත්වෙලා කියලා වගේ දැනවා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය. අපි ස්වාසකරමු ස්වාමීන් වහන්සේගේ වචන උන්වහන්සේ දුන්නවූ පොරන්දුු. හන්ස කියන්නේ කිසි අන්දමකින් මමනුබෝ අත්හරන්නේනෑ. නමුත් මගේ සහෝදරයා සහෝදරිය ස්වාමින් වහන්සේ විධ අවස්ථාවන් අපිට දීල තියනවා අභියෝග තුල ඉස්සරහට යන්න ඒක උන්වහසේ බලාපොරොත්තුව වන්නන්නේ ඒ දෙවියන් වහන්සේ එක්ක තිබෙන් නවේ සබඳතාවය. ඒ මිත්‍රරත්වය දවසිින් දවස වර්ධනය කර ගනී කියන කාරණාව කෙරේ උන්වහන්සේ බලාපොරොත්තුවයෙන් ඉන්නවා. යෝප්ට දැනුනා. වාමින් වහන්සේ තමන්ගෙන් දුරස් වෙලා කියලා. නමුත් යෝප් කිසි වචනයකින්වත් උන්වහන්සේට දොස්කිව් වෙන. ධාවිත්තුමා කියෙනා ස්වාමිණි ඔබහන්සේ කොච්චර කල්මගෙන් දුරස්වෙලා ඉන්නවාද. මේ වගේ මකෙ සහෝදරයා සහෝදරිය ගොඩාක් අවස්ථාවන් වලදී අපට දැනිල තියනවා ස්වාමීන් වහන්සේ තමන්ගෙන් දුරස්වෙලා වගේ කියලා. මන්ගේ ඇත්තුනනා කිය බෝ අවස්ථාවන ොලද දැනිල තියන නමුත් මගේ සහෝදරය අ සහෝදරිය නිස්වාස කරන් උන්වහන්ේද ඔබට දෙන්න පොරොන්දව න්හන්සේ කියන ොයි යදමකින්වත් ම නම්ඹබව අත්හරන්නේ නෑ. හලලුයා උන්වහන්සේ ඔබව අත්හරින්න නෑ උන්හන්සේගේ වචනයටට උන්වහන්සේ විශවාසවන්තයි උන්වහන්සේ අපිත්තෙක්කේ දලා උන්වහන්සේ ශිරවාද කරන. මේ දෙවියන් වහන්සේ නොවෙනස්වන දෙවන් වහන්සේ. அ වචනයක් දුන්න, න්හන්සේ ඒ වచනයට පිటिंग වැකරంంట න්නනෑ එදා ස්वा න්वाන්ස, ි्यෙ හිටිය, න්හන්සේ අපිට ශर्वाද ක න්හන්සේ ි යිද අපිට සोය දුන්න, අපිට सමධනය දුන්න න්හන්සේ अभිවා ආශीरවාද කලා. ඒදවසේද ඔබ ස්වාමීන් වහන්සේට කොයි වගේ ස්තුති කර න්වහන්ේයට කොයි වගේ ප්‍රං කර න ස්වාම ප්‍රශ ම හිටිය ප්‍ර ් ස්වාමි බන්සේ ට පිතු ක් නේද ස්වාමිණ බන්සේම දු දකිනවා න්හන්සේ මට ආශිර්වාද කරනවා කියලා ඔබ ස්වාමින් වහන්සේට එදා කතා කර. ඒලාවේදි, ස්වාමීන් වහන්සේ ඔබට පොරුදු දීලಚී. ස් ස් ො දී තියන. ගේ සහෝදරයා සහෝදරිය. එදා ඔබ යහපත්ව ඉද්දිී. ඔබට ස්මන් වන්සේ ල්ෙෙන් ආශිර්වාද කරලා තියද්දී ඔබ ස්වාමන් වවාන්සේරයට ස්තුති කරනං. බ ස්වාමින්න් වවාන්සේවර සංසාකරන ජීතයක් ගත කරනං මගේ සෝදරයා සහෝදරිය උන්වහන්සේගේ වචනය කියන විදියට ඔබ අත්තරන්න නෑ කියලාවඋන්වහන්සේ කියනවානං ප්‍රශ්නයක් තුළදී අභියෝගයක් තුළදී. රෝගී තත්ත්වයක් තුළදී ස්වාමින්න්වන්සේ ව අප අතහැරිය කියලාපිට දැනවා වත්. අපිවත හැනෑ. ආමෙන් ලඟ ඉන්න කෙනට කියන්න ස්වාමින් වහසේ ඔබ අත් හැරියනෑ. ස්වාමින් වහන්සේ ඔබ අත් හැරිියනෑ හැබයි ට දැනු ැයි මට තේරුුණ ස්වාමින්න් වහන්සේ මගෙන් දුරස්තුනාාව වගේ. මට තේරුණා මේ රෝගිතත්වය තුළ වැඩි කාලයක් මොම යනකොට මට සුවය නැතිිවෙලා යනකොට ස්වාමින් වහන්සේ මගින් දුරස් වුනා කියලා. මො මේ කාලේදි ස්වාමින් වහන්සේට යයාත්නා කලා. ප්‍රශ්නේ ම ගලවන්න මගේ ෝග තත්ව ම නිදහස් කරන්න. ප්‍ර්නයටට ස්වාමිනි විසතුමක් දෙන්න කියලා මම යත්නා කලා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය. ඒ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රමාද වෙනකොට. මට දැනුනා ස්වාමින්න් වහන්සේගේ ස්වාමින්වහසේ මගෙන් දුරස්නවා කියලා. නමුත් ඔබටත් මටත් එවැනි හැඟීමක් ඇතිවුණට ස්වාමින්න් වහන්සේගේ වචනය කියන්නේ ඔබෝ අත්හැරලා ස්වාමීන් වහන්සේ ගමන් කරන්නන්නේ නෑ. හලලluය. හලලුය ඔබ විශ්වාස කරනාදමේදේ. ඔබ වත්හැරලා ස්වාමිින් වහන්සේ ඉවත්ව යන්න නෑ. අපිට දැනනවා. අපිට හැඟෙනවා ස්වාමින් වහන්සේ මගෙන් දුරයි කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුර ප්‍රමාද වෙන නිසා. රෝගීතත්ත්වයට විසඳුම සුවය ප්‍රමාද වෙන නිසා. අපිට එවැනි හැඟීමක් අපිට දැනෙනවා නමුත් මග සහෝදරයා සහෝදරිය ස්වාමීින් වහන්සේ, ඔබ වත්හැරලා නෙවී උන්වහන්සේ ඔබ සමගම ඉන්නවා. හලලුයම්. හලෝයා මෙ වැනි දේවල් තුලින් අපිට ගමන් කරට සිදු වෙලාතියනවා උන්වහන්සේ එයින් බලාපොරොත්තියනවා. ඒ මිත්‍රත්වය දෙවන්හන්සේ එක්ක තිබෙන නවු සබන්ධතාවය තව තවත් වැඩි කර ගණී කියන එක. හලලෝය මම කිව්වාබට ඔබට දෙවන් වන්සේ යයාල හපත් තිනකොට දෙවන් වන්සේ ඔබයි ස්තුති කරනකොට දෙවන් වහන්සේ ප්‍රශංසාරනකොට දෙවන් වහසේ බත් එක් ඟගගේයි ලබට දැනවා වගේ. ඒ මෙලාවේ ස්වාමීන් වහන්සේ විධ පොරොන්. උන්වහන්සේ දී උන්වහන්සේ ඔබත් එ ඉන්නවා කියලා ස්වාමින්න් වහන්සේ ඔට පොන්ද වෙලා දැන් උන්වහන්සේ ඔබෙන් දුරස්වෙන්ට යන්න නෑ. ඒ උන්වහන්සේ දුන්නාව පොරොන්දුව උන්වහන්සේ කඩ කරට යන්න නෑ ම විශසේ කාරණාවක් ම මේ විදියට ලියාගෙනවා ඔබට කතා කරට ඕන කියලා. දෙවියන් වහන්සේ ආලෝකයේ ප්‍රකාශ කළදේ. දෙවන් වහන්සේ ඔබ යහපත්ව ඒ ආසිිර්වාද ලබට ඉන්න වෙලාවේ ප්‍රකාසරපු දේ. මේ ආලෝකයේ ප්‍රකාශ කළද අන්දකාරයේද අපි සැක කරන්න නරගයි. මෙන් සියල්ල යහපත්ව තිබෙද්දි ස්වාමන්වහන්ස අපට පොරුන්දු දෙන උන්වහන්සේ අපි වාශිරවාද කරනවා කියලා අපි ශක්ති මත්ව ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමත් අයටට ශක්ෂයක් වන ජීවිතයක් ගත කරලා උන්වහන්සේ ඉදිරියේ අපි යහපත්ව ඒ මිත්‍රත්වය ගොඩ නගාගෙන දැත් ොසවලා ස්වාමින්න් වහන්සේයට ප්‍රසංසා කරම නිඳල නමුත්. ප්‍රශ්නයක් මතු වෙෙද්දී. ඒ එදා ස්වාමින් වහන්සේ දුන්නු පොරොන්දු අපි අමතක කරනවා නං මගේ සහෝදරයා සහෝදරිය අපේ මිත්‍රත්වයයට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ. අපි දේ දෙවවි අන් වහන්සේ තෙක්ක තිබුණු සම්බඳතාවයට මොකක්ද වෙලාතියන්නේ. හමෙන් ලඟින්න කෙනාගෙන්ගහන්න. දුකේදී ස්වාමීන් වන්සේ ර හොඳටන්න වෙලාේ කියපු දේව අළමතක කරනවා නං. අපේ මිත්‍රත්වයට මොක්ද වෙලා යෙන්නේ. රනවදිග වැඩිට කියන්න නැද ආලෝකයේ දී ස්වාමීන් වහන්සේ දුන්නු පොරොන්දු අන්දකාරයේදී අපි අමතක කරනවාන මොකක්ද අපේ ඒ මිත්‍රත්තුවේ පදනම ආලෝකය කියලා මොම කතා කරේ මගේ සෞදරයක් සහෝදරිය දෙවියන් වහන්සේ අපිට හැම දෙයක්ම දීලතිය අවස්ථාව. දෙවියන් වහන්සේ අපට සුවයේ දුන්නු අවස්ථාව දෙවන්වාන්සේ ආශිර්වාධද කරපු අවස්ථාව දුකෙන් මුදල ස්වාමින් වන්සේ අපි ආශිර්වාද කරපු අවස්ථාව ඒ වෙලාවේ දෙවන් වන්සේ යම් යම් පොරන්දු දීලා බෝශක්ති මත්ව තිබනා. යම් ප්‍රශ්නයක් මතු වෙෙද්දී රෝගී තත්ත්වයක් මතු වෙෙද්දී දුක්ක තුල ගමන් කරද්දි. මේ අන්දකාරය තමාගේ ජීවිතයට පැමිණියා කියලා දැනෙන අවස්ථාවේදී. අර එදා ආලෝකයේදී ස්වාමින් වහන්සේ කළ දේවල් අප යමතක කරනවා නං මොකක්ද ඔබත් මමත් එක්ක තිබෙන ඒ දෙවන් වන්සේගේ සම්බන්ධතාවයට කුමක්ද පදනම වෙලා තියෙන්න්නේ. මොකදද ඒ සම්බන්ධතාවයට සිද්ධ වනේ. මොකදද ඒ මිත්‍රරත්වයට සිදුවනේ මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ ආශිර්වාදය තුළ අපිත් එක්ක සිටි ආසේම උන්වහන්සේ අපේ දුක දැනෙන අවස්ථාවේදීත්. ප්‍රශ්නය වේදනාව තුොලදීත් ස්වාමීන් වහන්සේ අපි අත්හැරලා යන්නන්නේ නෑ උන්වහන්සේ පොරුන්දු වනා. සියලු දේවලදී ස්වාමින්න් වහන්සේ තමන්න එක්ක ඉන්න අයි කියලා. හලලූය කොයි අන්දමකින්වත් මම නුබුව අත්හරින්න නෑ කිය පු දෙවියන් වහන්සේ අපි සමඟඉන්නවා. හලලූය උන්වහන්සේ වෙනස් නොවන්න වූ ජීවමාන දෙවියන් වහන්සේ. මෙන් හොඳයි අප පෙල් ගනිමු ආයත් අගීතාවල පොතේ විසිතුන්වැනි පරිච්චේ යට විසිතුන්වැනි පරිච්චේදය එක් සහ දෙක කියන පද අපි බලන්ට යනවා මේවා පොඩිලමයි බවා කටපාඩන් කරන යිොටස් ගීතාවල් ලිය එක දෙක කියන කාරණාවන්. පොඩියය තුළත් මතකේ රැඳෙන පොඩිය පවා සන්දටෙස්කුල් එකේද පවා අපිට පාඩම් කරන්න ව බයිබල් කොටස්. කෙ නමුත් අලුත් ක්ඩායමක් අපි අතෙරේ ඉන්න නිසා මකඇමති වන්වහන්සේගේ වචනයෙන් යිබල් කොටස කියෝනෝන ගීතාවවලිය සිතුගනිි පරිචේදය එක සහ දෙක. ස්වාමන්වහන්සේ මගේ ඉඩේරාය මට හිංගයක් නොවන්න්නේය. න්වහන්සේ නිර්ගොදුර බිම්වල මා ලඟිගනට සලස් වනසේක. නිශ්ෂල දයාසලින් මාගෙන යනසේක.හලලූයම්! මෙදන කතා කරනවා මගේ සහෝදරයක් සහෝදරිය. මෙදාවි එදා කිව්වා ගිතවලේ දාවනි පරිච්චේදයට එනකොට. දහාය පළවෙනි පදේී කිව්වේ ස්වාමිනිි ඔබවහන්සේ කොයි තරම් කාලයක් මගැන් දුරස් වෙලා ඉන්නවාද කියලා ආපු. මෙදාවිත්තුමාම, දැන් විසි තුංවැනි පරිච්චේදේ කතා කරනවා ස්වාමිණ ඔබහන්සේ තමයි මගේ එඩේරා. හල ලූය හල ලූය දැන් ගාවිත්තුමාට තේරුණ මේ දෙවියන් වහන්සේ තමාව අත්තරලා යන්න නෑ. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය දවිත්තුමාක් කියනවා. ඔබහන්සේ තමයි මගේ එඩේර. ඔබවහන්සේ තමයි මට මඟ පෙන්වන්නේ ඔබහන්සේ තමයිමාව පෝෂණය කරන්න. ඔබන්සේ තමයි මාත එක්ක ලඟින් ඉන්න. මග විත පලවෙනි තැන දෙනවා ස්වාමිණි කියලා ධාවිත්තුමා කතා කරනවා ඒ නිසා කියනවා. ඔබහන්සේ මගේ එඩේරා මේ ස්වාමීන්වහන්සේ තමාගේ ජීවිතේ පලවෙනි ස්ථානය තබාගෙන ඉන්න දවිත්තුමා තමාගේ ජීවිතේ පළවෙනි තැන දුන්නා ධවිතුමා දෙවියන් වහන්සේට එ දෙවියන් වහන්සේ ඉදිරිමයා කියනවා මට ඒගයක් වෙන්නේ නෑ. හලලුය මගේ විත පලවනි දන ස්වාමින්න් වහසේ දීලා තියෙනකොට අපිට නිසකමක් ඇතිවෙනවා මගේ සෞෝදරයක් සෞදරිය ස්වාමීන් වහන්සේ මාව දාලා යන්නේ නෑ. උන්වහන්සේ මාට සපයනවා උන්වහන්සේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනවා කියලා. තමන්ට දැනෙන්න්න පටන්ගන්නවා. හල්ල ලූය මෙදාවිත්තුමා කියනවා. තමන්ගේ ජීවිතේ අංක එක හැටියට දෙවියන් වහන්සේ තියාගෙන ඉඳනකොට. ඔබහන්සේ මගේ එඩේරා. මට හිගයක් වෙන්නේෙ නෑ. ආමෙන් ලඟන්න කෙනාට කියන්න. පළවෙනි තැන ස්වාමින්න් වහන්සේට දෙනවනම් ඔබට හිගයක් වෙන්නි නෑ. තත්්ටු කරන්න ලඟන්න කෙනන අවධි කරන්න. හටද කම්මැලිකමෙන් ඇති. එනිසා තට්ටුවක් දාලා කියන්න. ඔබ ජීවිතය පළවෙනි තැන ස්වාමින් වහන්සේ දෙවනං ස්වාමින්න් වහන්සේ ඔබ වාශිරවාද කරනවා. හල ලූය. මේ ධවිත්ම තමයි ඉස්සර වෙලා කිව්වේ. බන්න්න කල් මගේෙන් ඔබහන්සේ දුරස්වෙල ඉන්නාද කියලා. ඒදවි අද කියනවා මේ ගීතාවල විසි තුන්වවැනි පදේයට නක විසි තුන්වැනි පරි්චේ දරනකොට මෙයා කියනවා ස්වාමිණ ඔබවහන්සේ තමයි මගේ එඩේරා මටහිගයක් වෙන්නි නෑ. නිීල්ටාන ගොතුරු බිම්වල ම ලගින්ට සලස්වනවා මේ බැටලුවාගේ සොභාාවේ ඉදලා තමන් බැටලුවෙක් කියලා හිතල දෙවියන් වන්සේ තමන්ගේ එඩේර හැට්ියට සල කලා මෙයා කියනවා. ස්වාමිණි මම ඔබහන්සේට පළමිණ තැන දෙන හින්දා මට හිගයක් වෙඩි නෑ. ආමෙන් ආමෙන් ඔබට හිගියයක් වඩි න්නනෑ ස්වාමින් වහන්තේ ඔබේ ජීවිතය පළවෙනිි තැනැතියා ගන්න. හලලූය මේ විත්‍රත්වය වර්ධනය වෙනකොට අපේ ජීවිතය අපට දැනෙන්ට වටන්ගන්නවා. මටදවන් වහසේ ආශිර්වාද කරනවා කියනක. මේ විිත්‍රත්වය වර්දරය වෙනකොට දෙවන් වන්ේත එකක තියන සම්බධතාවේ දවසි දස වැඩිවෙන කොට අපිට ැනෙන්න්න පටන්ගන්නවා ස්වාමින්න් වන්සේ මාතයක ඉන්නවා ස්වාමින්න් වහසේ ට හිගියයක් වෙඩ තියන්නන්නේනෑ උන්හන්සේ සියල් අවශ්‍යතාවයන් මට සම්පූර්ණ කරනවා කියලා ඒ නිසකකමක් අපේ ජීවිතයට ඇතුළ ලත්වට පටන්ගන්නවා. හලලුය හලලුය දෙවියන් වහන්සේගේ අබිමුකේ. අපිට ප්‍රේමය දැනෙන්න්න පටන්ගන්නවා. ඒ දෙවියන් වන්සේට පදමනි තැන දලා තමන්ගේ ජීවිතය කටයිතු කරන කොට. ඒ දෙවියන් වහන්සේගේ අභි මුකේ අපිට දැනෙන්න්න පටන්ගන්නවා. උන්වහන්සේ මට කොයි තරං ප්‍රේම කරනවාද කියන එක. ඔබට කොයි තරම් ප්‍රේම කරනවාද කියන කාරනාව ඔබට දැනෙන්න්න පටන්ගන්නවා. මගේ සහෝදරයා සහෝදරිය ප්‍රේමය ඉදිරියේ සැකයක් අපිට නෑ. ආමන් ලගින්න කෙනට කියන්න ප්‍රේ තින තැන ැක නෑ. අලලුයි. ප්‍රේවය දැනෙනවනම්. උන්වහන්සේගේ අභිමුකේ අපිට දැනෙනවන. උන්වහන්සේගේ සම්බන්ධතාව උවහන්සේත එක්ක තියෙන සම්බන්ධතාවය ළඟයි කියලා අපිට දැනෙනවානං. ඒ ප්‍රේමය තුළ අපිට සැකයක් නෑ ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා කියන එක ගැන. හල්ලලුය. මේ සම්බන්ධතාවය දවසින් දවස දුරස්වෙනකොට. ඒ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බගිකම, දෙක ටික අඩුවෙනකොට අපිට සැකේ මතුවෙන්ට පටන් ගන්නවා. ආමෙන්. ම දෙවන් වවාන්සේතක්ක තියන සම්බධතාවේ දුරස් වෙනකොට තමයි සැකය මතු වෙන්න පටන්ගන්නේ. ඒ සැකය මේ වචනයට නතන් දෙවන් වහන්සේ එක තියන සම්බඳතාවයට ලොකූම බාධාවක්. ම මේකට සපෝට් කනවා යක්ෂ යක පැත්තකි දලා. දෙවියන් වහන්සේ ගැන සැකරන්න. න්න්ස මන් ලඟින් ඉන්නවාද. දෙදවන් වන්සේ මට ආශිර්වාද කරනවාවද, කොයි තරම් ස්වාමින්න් වහන්සේමගෙන් දුරස්වෙල ඉදීද. අනේ ම යාාත්නා කරනවා අනේද මගේ ප්‍රශ්නය ම කියනවා ෙ ද නමු උත් රයක් ෑ ම ත්ත ට නත් ප්‍රශ්නයට පිතු ්‍රම යින ොයි තරම් ස්වාමන් වාන්ස මගේ රස්වල ඉද කියල අපිට දැනනකොට අන්න ඒ ප්‍රමේ දුරස්පාවේ දැනනකොට දෙවියන් වහන්සේ ඉදිරිී අපිට සැකය මතුවෙෙන්න්න පටන්ගන්න. න්හසේට ිරුද කරයිද උන්වහන්සේ මගේ ප්‍රශ්නයට පිළිතු රක්දේද. මට සුවයක් උන්වහන්සේදේද. මෙට මේ විදියට දෙවියන් වහන්සේ ගැන සැක කරන්න යක්ෂය අපි පොළොඹූනු ලබනවා. අන්න එතකොට අපිට දැනෙන්න්න පටන්ගන්නවා. දෙවන් වහන්සේගේ තමන්ගෙන් දුරස්වෙලා. ඔබග දෙවියන් වහන්සේ ඇත් වෙලා කියලා තමන්ට දැනන්න පටන්ගන්නවා. හලලෝය ඒ දුරස්භාවේ ඇතිවෙන එකට ඔබේ ජීවිතේ ඉට තියන්න පා. අමෙන් ලඟන්න කියෙන අට කියන්න. ඒ දුරස්භාවය ඇතිවන්න ඉඩ තියන්න එපා. ඒ දුරස්භාවය ඇතිවුුණොත් මොකක්ද වෙන්නේ දුරස් දෙවන් වහසේගේ මම ඈතයි කියලා මට දැනෙනකොට ඒකට මොකක්ද වෙන්නේ. සැකය කියනද අපි නොදැනු අත්වම අපේ ජීවිතයට ඇතුළත්වෙනවා. හලලූය. මොකදද සැකය දෙවියන් වහන්සේ මට රාශිර්වාද කරයිද. න මට දු මක්ද මගේ යාත්නාවට උත්රයක් කම්ුුවයිද ස්වාමින් වහසේ මටමයි චයග්‍රහණය ලබාදයිීද මේ වගේ සැක අපේ ජීවිතයට ඇතුලත් වනවා. අපි දන්නෙමන නැතුව. යෂය මේ වගේ දේවල් අපේ ජීවිතයට ඇතුළත් කරනවා සැකය. මගේ සහෝදරයක් සහෝදරිය මේ දවිත් එදා දෙවියන්වහන්සේ තමන්ගෙන් දුරස්වයගේ කියලා කරපු, කොයි තරම් දුරට ස්වාමි ම ඔබහන්ස දුරස්වෙ ඉන්නවාද කියල කතා කරපු දවිත්. සි තුන්වනි පරිචේද තා කරනවා ස්වාමිණි ඔබහන්සේ මගේ ජීවිතය පලළවෙනි තැන. ඔබහන්සේ මට කිසිවකින් අඩුවක්වැෙන්ටට දයන්න නෑ. නීර්ථාන ගොතුරු බිම්වල මල්ලගින්ට සලස්වනවා. ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරනවා වකයා මෙතනදී ධවිච්ච දැනෙන්න පටන්ගන්නවා. හලලූය. ඒගේ මගේ සහෝදරයා සහෝදරියය. ඔබ දෙවියන්වහන්සේට ඔබගේ ජීවිතය පලවිනි අවස්ථාව දෙනකොට පලවෙනි තැන ස්වාමින් වහන්සේට දීලා තමාගේ ජීවිතය ඉදිරියට ගෙනයානකොට නමස්කාරෙන් ප්‍රසංස්සාාවෙන් ස්වාමින් වහන්සේව සතුටු කරන ජීවිතය අපි ගත කරනකොට අපිට දැනෙන්න්න පටන්ගන්නවා උන්වහන්සේ මාලාදන ලඟින් ඉන්නවා උන්වහන්සේ මට ාශිර්වාද කරනවා. අර සැකය වෙනුවට ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට නිසැකකමක් ඇති වෙලා බය කියනද අපේ ජීවිතයෙන් අයින් වෙලා ය අන්තියනවා. හලල්ලූයන්. හලලූයන් හතර නිපාදේ කියන්නක මට විසි තුන්වැනි පරිචේද හතර නිපාද එසේය මරණ සෙවන මිටියාවත මැදී යන්නේෙම් නමුත් කිසිස පත්‍රවේකට බයනවන්නෙමි. හලලූයා! දැන් මෙන්න ධවිත්තුමා මෙතනද කතා කරනවා. පලවෙනි තැන ධාවිත්තුමා දෙවන් වහන්සේට දීලා තියෙන නිසා. එයා කියනවා. උබහන්සේ මග ජීවිතය පලවෙනි ස්ථානය. එනිසා මට ඒ අඩුවක් ට යන්නේ නෑ නිර් තන ගොරු බිබලම ලගිට සලස්සනවා. ඒ වගේමතමයි මේ පදේදි කියයනවා. මරණ සෙවනේ මිටියාවත මැතිින් ගියක් කිසි උපාද්‍රවයකට මම බයවෙන්නේ නෑ. මක්නිසාද ඔබවන්සේ මා සමගින් ඉන්නවා කියන කාරණාව ධාවිත් මේ ස්ථානයේදී මතක් කරනු ලබනවා. හලලූය. හලලූය කිසි උපාද්‍රවයකට මං බයි වෙන්නේ නෑ. මක්නිසාද ඔබහන්සේ මාස් සමගෙන්න්නේන්නවා. හලලූය. අපිට දැනෙන්න පටන්ගන්නවා. දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතය පළවෙනි තැන දීලා උන්වහන්සේට ප්‍රසංසාකරන ජීවිතයක්, උන්වහන්සේට නමස්කාරන ජීවිතයක්, හොඳ ළඟ සම්බධතාවයක් ගොඩ නගාගෙන අපි කටයිුතු කරන වෙලාවේදී. අපි සැකය කියනදේ අප දුරස්වෙලා යනවා. සැකය වෙනුවට නිසැකකම අපේ ජිවිතේයට ස්වාමින්වහන්සේ අපිට ළඟා කරනවා. ඒ විත රක්නවෙේ උන්වහන්සේගි දිරේ අපිට කියන්න පුළුවන්. කිස්සි උපද්‍රවේකට මම බය වෙන්නෙ නෑ. මක් නිසාද ස්වාමිින්්‍යවාන්ස ඔබහන්සේ මා සමඟඉන්නවා. ධවිත් කියයනවා. මරණ සෙවන මිටියාවද මැදින් මම යන්න. කිසි පද්‍රරය කට ම යි න්නනෑ මක් නිසාද ස්වාමීන් වහන්සේ මා සමඟයි. හලලෝය ඔපටත් පුළුවන්න, මගේ සහෝදරයා සහෝදරිය මේ වගේ විධ අಭියෝගක තුළ ගමන් කරදදිී විධ පරික්ෂාවන් තුළ ගමන් කරනවිට මාරු කම් තුල යනකොට, රෝගී තත්වය තුින් යකොට, ඒ අවස්ථාවේදිී දෙවියන් වහන්සේට පලවෙනිි තැනදීලා අ අපිට කියන්න පුළුවන්නං ස්වාිණ ඔබහන්සේ මමා සමගින්න්නවා. න් ම ල ැන දෙනවා ඔබහන්සේ දමට ශිර්වාද කල න ස්වාම අදත්ම ශිර්වාද කරට ඔපන්ේ ලත්ව ඉන්නවා බන්ේ ොනස් වන්න වූ දෙවියන් වහන්සේ කියලා ඔබට පුළුවන්නං ඒ දෙවියන් වන්සේ එක්ක තියන සබඳධතාවය දවසින් දවස වැඩිකරගන්න ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ සැකය ඉවත් කරලා.නිසැකම උන්වහන්සේ ලබාදීලා. ඒ ප්‍රේමේ තුළ උන්වහන්සේ අපිට මොන ප්‍රශ්නය ආත්. මරණෙවනේ මිටියාවත මැදින්ගියත් ඒ කිසි උපද්‍රවයකට මම භයවෙඩෙනෑ ස්වාමිණි මක්නසාධ ඔබවහන්සේ ම සමඟයි කියලා අපිට කතා කරන්නට පුළුවන් කමලැබෙනවා. හල්ල ලූය මගේ සහෝදරයා සහෝදරිය මේගේ විවි දවස්ථාවන අපට තියනවා මතක් කරන්න දෙවන් වහන්ේ ගැිමුක න්හන්සේට පලමින තැන ද ටයතු කරදදි උන්වහන්සේ තමාගේ ජීවිත රශිරවාදර පවස්ථාවන් පිළිබඳ අපි ොහොම කතා කරන්න පුළුවන් නමුත්. ගේ සහෝදරයා සහෝදරය මම කාලට සීමාවෙන නිසා මම ඔබට ගමතක් කරන්න. කුමන තත්ත්වයක් තුළින් ගමන් කළත්. දෙවන් වහන්සේ කිසි කලකොවත් ඔබ අත්හරින්ට යන්නේෙ නෑ. හලලෝය ඔබ දෙවියන් වහන්සේ සේත්ව උන්වහන්සේ ඔබ අත්හරින්ට යන්නේෙ නැති නිසා ස්වාමීන් වහන්සේ තුළ දිගටම ඒ සම්බන්ධතාවය වර්ධනය කරගන්න. ප්‍රශ්නය මතුවෙන්ට ස්වාමින් වහන්සේ ඉඩදීලා තියෙන්නේ. ප්‍රශ්නය ගේනක යක්ක්ෂයාගේ කාරණාව ප්‍රශ්නය යක්ෂයා ගේට ඉඩහරලා තියෙන්නේ ස්වාමීින් වහන්සේට අවශ්‍යයි ඔබත් එෙක සම්බාධතාවය දවසින් දවස වැඩි කරගන්න. ඒ මිත්‍රරත්වය දවසින් දවස වැඩිරගන්න. ස්වාමින් වහන්සේට අවශ්‍ය නිසා ස්වාමින් වහන්සේ මේදේවල් එන්ට ඉඩහැරල තියෙනවා. මගේ සහෝදරයා සහෝදරිය. ඒ කිසිවක්. ඔබගේ ජීවිතයට කළේ නෑ කියලා හැඟෙන දවසක්තියනවාද. කිසිවක් ස්වාමින් වහන්සේ මට කළේ නෑ. මට අආශිරවාද මිල්ලවා මට ස්වාමින් වහන්සේ ආශිර්වාද කළේ නෑ කියලලා දවස්සකති ඔබේ ජීවිතයට දැනවද මගේ සහෝදරයා සහෝදරිය මොම එකක් කියන්න ඔබට. අන්න ඒ අවස්ථාවේදී ඔබට පුළුවන්නන් ස්වාමිූදවියන් වහන්සේගේ ඒ ඒසුස් කසස් වහන්සේගේ කුරුස පූ ජාවතුළ කුරුසයේ මරණය තුළින් ඔබට දෙවන් වන්සේ දුන්නා වේ ජැග්‍රාණය ඔබට සහිපත් කරන්න පුළුවන්නං. වෙන මොනදේ නැතිවුණාත්. ස්වාමින්න් වහන්සේ ම වෙනුවෙන් කුරුසියේ මරණය විදලා. මගේ ජීවිතයට සමාධානය දුන්නා. සදාකාල ජීවිතේ ස්වාමින්න් වහන්සේ මට දුන්න කියලා. ඔබටන්න ඒ කුරුස පූජාව පිබඳව ඔබට සිහිපත් කරන්න පුළුවන්ං. මගේ සහෝදරයා සහෝදරිය වෙන කිසිවක් තමන්ට නොලැබුණනත්. සදාකාල ජීවනය ස්වාමීන් වහන්සේ ලබාදුන්නා නේද මේ කුරුසිය මත ජීවිතය පූජා කරලා කියලා. තමන්ට තෙරු මරගන තමාට දෙවන් වහන්සේ ඉදිරියේ ස්තුතිකරන්නත් ප්‍රශංසා කරන්නත් පුළුවන් වෙන්ට ඕනේ. ආමෙන් හමෙන් අපි පෙරලගමු දෙවන් වහන්සේගේ වචිනේ ජෙරමියපොතට රි යෙසයිපොතට පෙරලගෙන ඔබ කියවන්න පනස්තුගවැනි පරිච්චේදේ. ඒය පොතති පනස්තුන් වලනි පරිචේදේ හරනි පදපි ලංච. සැබවින්ම උන්වහන්සේ උසලාගත්තය අප දුක්්‍ය දරාගත්තය අපශෝකය. එසේවී නමුත් උන්වන්සේ දඩුවමද දෙවියන් වහන්සගේ පහරද ප්‍රීඩාවද ලැබ කනෙහි අපි සිතමුව. කෙනෙකෙ යයි අපි සිතමුව. මෙතන කතා කරනවා මගේ සහෝදරයා සහෝදරය දෙවියන් වන්සේ දරාගත්තේ අපේද. ශෝකය දෙවන් වහන්සේ කුරුසේ දරාගත්තේ අපේ උන්වන්සේ දුක්ිඳලා උන්හන්සේ වේදනා විඳලා ස්වාමන්වහන්සේ මහුදෙස්සා කුරුසගසේ මරණය විදලා. ඔබටත් මටත් ස්වාමින් වහන්සේ ලබා දුන්නා සදාකාලක ජීවිතය. ආමෙන් ලඟඉන්නගෙනාට කියන්න. ඔබ නිසයි කුරුසේ ඒසුස් වහන්සේ මැරුණේ. ක ඔක්කොම කියන්න. ඔබ නිසාසයි යේසුස් වහන්සේ කුරුසය මරණය විින්දේ. උන්වහන්සේ කුරුසය මරණය විඳින්ට ප්‍රථමෙන්. උන්වන්සේේ සෝයි උන්වහන්සේ දරාගත්තේ. උන්වහන්සේ අපේ දුක තමයි කුරුසයේ දරාගත්තේ. මේදේවල් කළේ ස්වාමන්වහන්සේ ඔබටත් මටත් තිබෙන් අවූ ඒ අනර්ග ප්‍රේමේ නිසා. හලලූයම් හලලූයං. වවන්සේ ඔබ මට ඇති ප්‍රේ නිසා උන්වහන්සේ දුක දරාගත්තා. ඒ වේදනාව දරාගත්තා. උන්වහන්සේ අපහාසවිදා උස අප උන්වන්සේට දුකදුන්නා වේදනාව දුන්නා මේ හැම දෙයක්ම විඳලා ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වනේ මනුෂ්‍ය සංහතියට ගැලවීම ලබා දෙන පිණිස. උන්වහන්සේ කුරුසේ යන ගහන වෙලාවේ. උන්වහන්සේ නිර්වස්ත්‍ර කරා උවහන්සට අපහාන්ස කළ ඒ තරමට උන්වන්සයටට ලැජ්ජාව ලබා දුන්න ලැජ්ජා කලා උන්වන්සේට සතකුට වගේ උන්වන්සේට ගැහවා උන්වන්සේ වේදනාව විදා උන්වන්සේ දුක දරාගෙන උන්වන්සේ හිටිය ඔබටත්මට ගැලවීම දෙනට ඕන නිසා ඇස් බැඳලා උන්හන්සේට අතුල් පාරවල් ගහලා පුළුවන්න්නන් කියාපන් කෞද ගැහවෙ කියලා. නම දෙවියන් වහන්සේ කියනවානම් කෞද ගැහ්වෙ කියලා කියාපන්. ඇස් පැදල තියන්නේ. ඇස් පැදල ගාල කියන කෞද ගැව්වෙ කියලා කියපන්. මග සහෝදරයා සහෝදරිය මේ වගේ දුක්ඛිත මරණයක් වේදනාකාරී මරණයක්. නින්දා සහගත මරණයක් විින්දේ. ස්වාමීන් වහන්සේ මනුස්සයට ඇති. හලලූය මක සහෝදරය සහෝදරිය. ඔබටත් මටත් ඇති ප්‍රේමේ නිසා උන්වහන්සේ කුරුසේ දුක්්‍යිත මරණයක් වදා. අපහාසිත මරණයක් උන්වහන්සේ විදා. වේදනාකාරී දඬුවම් උන්වහන්සේ ලැබුවා මනුසයෝ කතා කරනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ නම්. උන්වහන්සේට නැගිටලා යන්න තිබුණනේ. න්වහන්සේට ඔයි තරම් වේදෙනාව දෙනකං ඇයි උන්වහන්සේ බලාගෙන හිටියේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ නං ප්‍රාතිහාරයක් පාල උන්වහන්සේට පෙන්නට තිබුණනේ මමයි දෙවන් වහන්සේ කියලා. මිනිස් සු ප්‍රශ්න කරනවා අපෙන්. මිනිස් සු ප්‍රශ්න කරනවා ්‍රස්තිාන නුස්්‍යයන්ගෙන් මේවාට අලුදදේවල්න වෙයි. ඔබ ගෙනුත් මේ වගේ දේවල් මනුස්සය හල ඇති. ඔබ අදාහන යේසුස් දෙවියන් වහන්සේ නං ඇයි එදා කුරුසේ මරණය විදෙන වෙලාවේ. උන්වහන්සේ නැගිටලා ගිය නැත්තේ කියලා ඔබගෙන් මිනිස්සු ප්‍රශ්ණ කරලාති. මක සහෝදරයා සහෝදරිය. එදා දවසේ ස්වාමීන් වහන්සේට මම ඉදවියන් වහන්සේ කියලා ලොකු හස්කමක් කරලා මනුස්්‍යන්ට මේ සියල්ල ඉවාත් කරලා. නැගිටලා යන්න තිබුණා. නමුත් එහෙම ගියානං ඔබටත් මටත් අද දවසේ ගැලවී මක් නෑ. මෙන්. උන්වහන්සේට තිබුණා මේ වේදනාකාරී මරණය විඳින් නැතුව. ඒ අපහන්සිට මරණය විදුන් නැතුව. මනුස්සයන්ගේ චෝදනවනෝල්ට රක්වෙන්නේ නැතුව. උන්වහන්සේට තිබුණා මම ඉදවියන් වහන්සේ කියලා උන්වහන්සේට හාස්කම් කරන්න. ඇයි උන්වහන්සේට කලින් හස්කම් කරේ නැද්ද. උන්වහන්සේට කලින් පුදුම දේවල් කරේ නැද්ද. උන්වහන්සේ ආශචරය මදේ වල් කරලා පෙන්වුවේ නැද. පුුවන්කම තිබුණා ඒවෙලාවේදීත් නැගිටින්න. නමුත් මගේ සහෝදරයා සහෝදරිය එදා නැගිටලා ගයාානං ඔබටත් මටත් නමස්කාර කරන්න දෙවිල් කෙනෙක් නැතුයනවා. ඔබටත් මටත් සදාකාල ජීවිතයක් දෙන්න උන්වහන්සේට පුළුවන්කමක් නැතුවයවා. හලලුය ඒනිසා මගේ සහෝදරයා සහෝදරිය මේ දෙවියන් වහන්සේ අපහාස වින්දේ දුක වේදනාව දරාගත්තේ ඔබට මට ඇති ප්‍රේවේ නිසාඒ නම් මගේ සහෝදරයා සහෝදරිය. අපිට වේදනාවක් එනකොට අපිට ප්‍රශ්නයක් මතු වනකොට අපිට දුක දැනෙනකොට අපි ඇයි දෙවියන් වහන්සේගෙන් ඇත්වෙන්නේ. ඇයි අපි දෙවියන් වහන්සේගෙන් දුරස් වෙන්නේ උන්වහන්සේ කිවවා. කිසි අන්දමකින් මම නුබෙන් නුම්ඹොවත්තාරිී නෙනෑ කියලා. ඒ අත්තරින්න නෑකැපු දෙවන් වහන්සේ. උන්වහන්සේට අපි කියනවා. අපි දුකක් වේදනාවක් ඇතිවෙනකොට. අනේ ස්වාමිණි ඔබහන්සේ කොයි තරම් මගින් දුරස් වෙලා ඉන්ටයනවද. කොයි තරම් කාලයක් මේ ප්‍රශ්නය මාත එක්ක තියට යනවද. ඇයි ඔවහන්සේ මට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න නැත්ත කියලා. අපි උන්වහන්සේට දොස් කියන්න පටන්ගන්නවා. නෑ නෑනෑ. මගේ සහෝදරයා සහෝදරිය. ස්වාමින් වහන්සේ අපිවත් හරන්න නෑ. අපි ස්වාමීන් වවහන්සේගෙන් දුරස් වෙන්නේ. අපි තමයි ස්වාමීන් වහන්සේගේ. පිටි පසට මන් කරන්නේ. හල්ල ලූයන්. එහනම් මගේ සහෝදරයා සහෝදරිය මේදේවල් අපි තේරු මරගෙන ස්වාමීන් වහන්සේ වෙතට පි ලංවෙමු. ස්වාමින්න් වහන්සේ වෙතර ලඟවෙනකොට ස්වාමින්න් වහන්සේට පලවෙනි ස්ථානය අපේ ජීවිතේ ලබා දෙනකොට මගේ සහෝදරයා සහෝදරිය අපිට නිසකකමක් ඇතිවෙනවා ස්වාමීන් වහසේ මාල් ලගින් ගඉන්නවා ස්වාමන් වහසේ ට පෙරටුව ගමන් කරනවා. ගේ ස්රහි යනවා මගේ ප්‍රශ්නයට උන්හසේ මට පිළිතුරක් දෙනවා මට ජයග්‍රාණය ලබාදෙන්ට න්හසට පුලුවන් මේ වගේ කියලා අපිට නිැකකමක් අපිට ඇති වෙනවා. ස්වාමන් වහන්සේ අපිත් එක්කෙ දලා උන්වහන්සේ මේ බය සැ ප්‍රශ්නය මතුවෙන සෑම මොහොතකදීම අපිට නිසැකක මක් සහ බලාපොරොත්තුවක් උන්වහන්සේ ලබාදේට යනවා. හලලූයන්. හලලූයන් අපි සියලු දෙනවා නැගිටිම මේ වෙලාවේ.